ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල හතර අතට අදින්නේ නැතිව වහා ඩොලරයට විසඳුම් සෙවිය යුතුයි මරණයේ බෙහෙත් තුන්ඩුව ලියන ඖෂධ හිඟය සහ මිල ඉහළ යාම තාවකාලික ටයර් තහනම ජීවිත අවදානමකට දැමීමක් කට්ට ගෙවුණු ටයර් උඩ දුහන ජීවිත ප්‍රථමයෙන් දේශීය පුවත් ඇත්තටම මහ බැංකුවට හෝ රාජ්‍යයට ඩොලර් මවන්න බෑ ඩොලර් මැවෙන්නෙත් නැහැ අපේ රුපියල් අච්චු ගහනවා වගේ අපේ රට ඇතුලේ ඩොලර් මුද්‍රණය කරන්නත් බෑ දැන් අපේ රටේ ඉන්ධන හිඟය ගෑස් හිඟය විදුලි කප්පාදුව ඖෂධ මිල ඉහළ යාම සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය ආදී එකී නොකී සියල්ලටම හේතුව ඩොලර් නැතිකම ඇත්තටම මහ බැංකුව ඩොලරේ රුපියල් 203ක පවත්වගෙන යාමට දැඩි තීරණයක් ගෙන තිබුණා. මේ තීරණය අපේ රටේ ඩොලර් හිඟය කබලෙන් ලිපට ඇද දානවා කියලා ස්වාධීන ආර්ථික විශේෂඥින් එදා පෙන්වා දුන්නා. නමුත් ඒ අවස්ථාවේ මහ බැංකුව හිටියේ බීරි අලියකු වගේ. මේ රුපියල් 203ක තීන්දුවෙන් වුණේ විදේශ විනිමය ප්‍රේෂණත් පහළ වැටීම. ඇත්තටම රටට ලැබෙන විදේශ විනිමය ඉපෙයීම් වැඩි කර ගැනීම ඩොලර් හිඟයට ඇති එක් විසඳුමක්. එසේම විදේශ විනිමය සම්පත් ඉතිරි කර ගැනීමත් ඩොලර් සංචිත ඉහළ දාගන්න කළ යුතු වෙනවා. රුපියල් 203ක සීමාවක පවත්වගෙන යාම නිසා විදේශීය ප්‍රේෂණ හොඳටම පහත වැටුණා. Taman දුක් විඳලා හොයන සල්ලි අඩු ගානකට රාජ්‍ය බැංකු හරහා එවන්න කවුද කැමති? ඒ නිසා හවාලා සහ උන්ඩියල් වැනි ක්‍රමවලට විදේශගත ශ්‍රමිකයින් මුදල් එවන්න යොමු වුණා. එය ස්වභාවිකයි. ඇත්තටම ස්වාධීන ආර්ථික විශේෂඥ මතය වූයේ මහ බැංකුව අනුගමනය කළ වැරදි ප්‍රතිපත්තිය නිසා රටට ලැබෙමින් තිබූ ඩොලර් ටිකද නැති වූ බවයි. නිසි ප්‍රතිපත්තියක් තිබුණේ නම් රටට වැඩියෙන් ඩොලර් උපයා ගැනීමටත් ඩොලර් වියදම අඩු කර ගැනීමටත් ඇත්තටම හැකියාව තිබුණා. ඩොලරේ අගය කෘතිමව රුපියල් 203ක පවත්වගෙන යාම අපේ ආර්ථික අර්බුදය දිනපතා උග්‍ර කළා. දැන් මහ බැංකුව මේ 203 නීතිය වෙනස් කරලා ඒ රුපියල් 230ක් දක්වා පවත්වගෙන යාමට තීරණය කළා. ඇත්තරම රුපියල් 230 සීමාවත් කෘත්‍රිම පාලනයක්. 203 දැන් 230කට ගෙනත් මේ දෙකම කෘත්‍රිමයි. නමුත් රුපියල් 203ට වඩා රුපියල් 230ක පවත්වගෙන යාම අගය කළ යුතුයි. නමුත් දිගින් දිගටම සීමාවන් තුල ඩොලරේ අගය පවත්වගෙන යාම ඩොලර් හිඟය නැති කිරීමට නම් හේතු වන්නේ නැති බව තමයි ස්වාධීන ආර්ථික විශේෂඥ මතය. ඇත්තටම මෙහිලා රජයේ එක් පැත්තකටත් මහ බැංකුව තව පැත්තකටත් ප්‍රධාන විපක්ෂ තවත් පැත්තකටත් රට ඇදගෙන යාමට උත්සාහ දැරීම අවාසනාවක්. මෙහිලා සිදුවිය හැක්කේ අප තව තවත් ඩොලර් හිඟය තුල ගිලියාමයි. නාසය ළඟටම දැන් ඩොලර් හිඟේ ඇවිත් ගිලෙන්න හොඳටම ආසන්නයි. රජයේ සහ මහ බැංකුව ජාත්‍යන්තර සහයදගෙන ඩොලර් අර්බුදයට කඩිනම් විසඳුමක් සොයාගත්තේ නැත්නම් තව සති කිහිපයක් යනකොට ප්‍රශ්න තවත් උග්‍ර වෙලා නාසයට උඩින් පාවෙන රුපියලේ අපට ගිලෙන්න වේවි. අපේ රටේ දේශපාලකයන් උණක් ඇස්සක් හෙම්බිරිස්සාවක් හැදුනත් බෙහෙත් ගන්න යන්නේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලටයි. සමහර උණන් ඇමරිකාවේ රෝහල්වලටත් යනවා. නමුත් 95%ක් පමණ රෝගීන්ට ප්‍රතිකාර ගැනීමට යාමට ඇත්තේ රජයේ රෝහලුයි. මේ වන විට රට පුරා පවතින ඖෂධ හිඟය සහ මිල ඉහළ යාම මේ 95%ක් වූ අසරණ රෝගීන්ට මරණයේ බෙහෙත් තුන්ඩුව ලියමින් ඉන්නවා. කවුරුත් ආසාවට බෙහෙත් බොන්නේ නැහැ. රෝහල්වලට විනෝද සවාරි යන්නෙත් නැහැ. රජයේ රෝහල්වලට යන්නේ ඇත්තටම කිසිත් කර කියාගත නොහැකි රෝගීන්. බොහෝ නිදන්ගත රෝගීන් සායනවලට යනවා. පැය ගණන් පෝලිම්වල ඉඳලා ඖෂධ ටික ගන්නවා. ඒ ඖෂධ නොමිලේ ලැබෙන නිසායි. නමුත් දැන් සති කිහිපයක සිට බොහෝ රෝහල්වල ඖෂධ හිඟයි. දියවැඩියා රෝගීන්ගේ සේම පිළිකා රෝගීන්ගේ ඖෂධත් හිඟයි. සමහර ඖෂධ හල්වලත් ඖෂධ හිඟයි. පෞද්ගලික ෆාමසිවල සමහර බෙහෙත් වර්ග ඇත්තේ නැහැ. තියෙන ඖෂධවලත් මිල අධිකයි. දැන් ඉදිරි සති කිහිපය තුල තවත් ඉහළ යාවේ. මේ ඖෂධ හිඟයට සහ මිල ඉහළ යාමටත් හේතුව ඩොලර්. ඩොලර් නැත්නම් මානුෂීය ආධාර පෝරමයක් හෝ පුරවා ඖෂධ ගෙන්වන්න කියලයි රසායනාගාර වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති
රවි කුමුදේශ් මහතා ඉල්ලා සිටින්නේ. මේකේ භයානකකම ලෝකේ කෑම නැති වුණත් රටවල් වල ඖෂධ නැති වීමේ ඉතිහාසයක් තිබෙන්නේ නැහැ. ඉතින් ඒක භයානකයි කියන්නේ ඒ තරමට භයානකයි. එතකොට දැන් ඖෂධ ගෙන්වීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් ඉන්න ලංකාවේ ප්‍රධාන සංගමය කියනවා මේ වෙලාවේ ඖෂධ හිගිය තව සති 4ක් 6ක් අතර කාලය තුළ බරපතල දරුණු තත්ත්වයට එන්න පුළුවන් කියලා. දැන් ඉතින් මේ ප්‍රශ්නෙට කවුරු හරි උත්තර දෙන්නේ නැති වුණොත් අනිවාර්යයෙන්ම අපි සාගතයෙන් පෙළෙච්ච සෝමාලියාවට වඩා යුද්ධයෙන් බැටකන යුක්රේනයට වඩා සම්බාධක පනවපු උතුරු කොරියාවට වඩා විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන්. ආණ්ඩුවට මේකට විකල්පයක් නැත්තම් අඩුම ගානේ මේ වෙලාවේ මානුෂීය ආධාර ඉල්ලලා ඇප්ලිකේෂන් එකක් යවලා තියාගන්න ඕනේ. මේ අද ඖෂධ හිඟය ගැන අප කළ සොයා බැලීමක්. එහිදී බොහෝ ෆාමසිවල හිමිකරුවන් මෙසේ පැවසුවා. පිළිකා රෝගීන්ට වගේම ඔය දියවැඩියාව කොලෙස්ටරෝල් ප්‍රෙෂර් ඒ වගේ බෙහෙත්වලත් අඩුවක් තියෙනවා. ඒ කියන්නේ සමහර කාලවලට ඉතා පොඩි ප්‍රමාණයක් එනවා. ඒක ඉතින් දවස් දෙකක් තුනක් යනකොට ඒක ඉවරයි. සමහර බෙහෙත්ජාතියේ හිගයක් තියෙනවා. මේ දවස්වල පෙන්ඩ්‍රෝල් පැරසිටමෝල් පාව අපි ගාවනේ හැයිගුණන්නේ. රජය විසින් මොන හරි පියවරක් ගත්තොත් ගොඩක් හොඳයි. පුද්ගලික ඖෂධ ශාලාවලත් මේ බෙහෙත් ලොකු හිඟයක් තියෙනවා. දාන ඕඩර්ස් වලින් භාගයක්වත් එන්නේ නැහැ සමහරලාට. ඖෂධ හිඟේ නිසා ඇත්තටම මේ බොහෝ රෝගීන්ට අද ලියවෙමින් තිබෙන්නේ මරණයේ තුන්ඩුවයි. සමහරුන් අද තුන් වේල ගතිය යුතු ඖෂධ කිසිදු වෛද්‍ය උපදෙසක් නැතුව එක වේලකට සීමා කරලා. තවත් සමහරු දවසක් හැර දවසක් බෙහෙත් ගන්නවා. මේ අතිශය අවදානම් තත්ත්වයක්. විශේෂයෙන් පිළිකා සහ දියවැඩියා රෝගීන් මේ ඖෂධ මිල ඉහළ යාම සහ හිඟය නිසා හොඳටම අසරණ වෙලා. රජෙන් දෙන එක පාමසියෙන් ගන්න කියන පාමසියට ගියාම පාමසිය නෑ. සෞභාග්‍ය දැක්ම කියන මම නම් දැක්කේ නෑ මල්ලියෝ. මා ඡන්ද දීලා තියෙන්නේ මේ ආණ්ඩුවට. පොඩි මිනිහා නැත්තරම නැති වෙලා ඉන්නේ. පාමසියට ගියාම බේත් පාමසිය නෑ. මේ රජේ ඉන්නකොට නම් මම මොකක්වත් තේරෙන්නේ නැහැ. උන්ට පේන්නේ නැහැ. උන්ගේ දේවල් කරගන්න බලන්න ඕනේ මේ ඇතුළට ගියා. පිළිකා රෝහලක් කියන්නේ පොඩි පටල රෝගයක් තියෙනනේ. අන්තිම අසරණ වෙච්චලානේ මෙතන තෙන්නේ. ඒකටත් බෙහෙත් නැහැ කියන්නේ මේ රට මොකද්ද කියලා හිතෙනවනේ. ගොඩක් වර්ග එන්නේ නැහැ. එනේවත් මේ ෆාමසි වල නැහැ. තියෙන්නේ ලොකු ෆාමසි වල. ඒවට ගියාම එකට එකක් දැන් ගණන් වැඩි වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම පිළිකා රෝගින්ගේ. ගොඩක් හිතන්න ඕනේ. ජීවිතයත් මරණයත් අතර සටනක් කරන අය ඉන්නේ. ඒක බෙහෙත් පෙත්තක් හොයාගන්න බැරි වුණා. ඒක රුපියල් 820ක් විතර වෙනවා ඒක පෙත්තක්. නමුත් මම දැන් රෝහලෙන් ඇහැව්වා. නමුත් ඒගොල්ලන්ට රෝහලෙන් දෙන්න පුළුවන්කම ලැබුණේ නැහැ. රෝහලෙන් කිව්වා ඒ පරිත්‍යාග සීලින් තමයි මේම බෙහෙත දෙන්නේ. එහෙම දුන්නම තමයි අපි ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර ඒ බෙහෙත් ලබා දෙන්න පුළුවන් වෙන්නේ කියලා. දෙකක දෙකම අරගෙන ඉඳලා අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබුණා. ඉතින් මේ අවශ්‍ය කරන බෙහෙත් වර්ග නැති නිසා අපිට පිටරටින් හරි කොහෙන් හරි මේ ගෙනල් විල බෙහෙත් ටික සපයා දෙනවා නම් තමයි ලොකුම දෙයක්. අපි ඒ තරම් මේ බෙහෙත් නැති නිසා සෑහෙන අපහසුතාවයකට පත් වෙලා තමයි දැන් ඉන්නේ. ලෙඩ් මරණයක මෙවෙලාවේ රට මුහුණ දෙන ඩොලර් අර්බුදයට එක් විසඳුමක් සමහර ආනයන සීමා කිරීම. ගහෙන් වැටුණු මිනිහට ගොනා අනින්න හොඳ නැහැ. ඒ වගේම විවිධ යටි අරමුණු ක්‍රියාත්මක වන්නත් හොඳ නැහැ. එහෙම වුණොත් ආනයන සීමා කිරීමවල නියම ඉලක්කය සපුරා ගන්න බැරි වෙනවා. ඊයේ බාණ්ඩ 367කට තාවකාලික ආනයන සීමා කිරීම පැනවුවා. ඒ අතර සමහර ටයර් ප්‍රමාණ දවනවා. ටයර් උඩ දුවන්නේ වාහන. වාහන මත තියෙන්නේ ජීවිත. ත්‍රිරෝද රථය, බස් රථය ආදී මගේ ප්‍රවාහන සේවා පෞද්ගලික ප්‍රවාහනයට යොදා ගන්නා යතුරුපැදි, කාර් ආදී සියල්ලටම ටයර් අනිවාර්යයි. පසුගිය කාලයේ පුරාම අපේ රටේ ටයර් හිඟයක් පැවතුණා. ටයර් වල මිල සාමාන්‍යයෙන් 50%කින් පමණ ඉහළ ගොස් තිබුණා. සමහරුන් කට්ට ගෙවුණු කම්බි මතු වුණ ටයර් උඩ පවා දුවනවා. ඒ ටයර් එකකට රුපියල් 15,000ක් 25,000ක් ගෙවන්න සල්ලි නැති නිසායි. අපේ රටේ ටයර් අවශ්‍යතාවයෙන් 70%ක් පමණ ආනයනය කරනවා. චීනය, ඉන්දියාව, තායිලන්තය ආදී රටවල් ඒ අතර ප්‍රබලයි. දේශීය නිෂ්පාදන කරුවන්ට අපේ රටේ ටයර් ඉල්ලුම සපුරන්න බැහැ. ඒ වගේමයි සමහර ජාත්‍යන්තර නිෂ්පාදනද සමග ඇත්තටම තරඟ කරන්නත් තාම අමාරුයි. එවන් පසුබිමකයි ඊයේ තාවකාලිකව සීමා කළ භාණ්ඩ අතර සමහර ටයර් ප්‍රමාණද ඇතුළත් කර ඇත්තේ. මේ සමග අනිවාර්යෙන්ම ටයර් හිඟයක් සහ මිල ඉහළ යාමකට මුහුණ දෙන්න වෙනවා. මේ ඒ පිළිබඳව කතා කළ ආසියානු ටයර් ආනයනය කරන්නන්ගේ සංගමේ සභාපති සුනිල් ෆොන්සේකා මහතා. කිසිම විදිහට මේ ටයර් ගෙන්වීම නැත්තුවොත් විශාල සංඛ්‍යාවකට බොහොම දරුණු තත්ත්වයක මුහුණ පාන්න වෙනවා. ඒකින් සමහරවිට මිනිස්සු ගෙවි ගිය ටයර් පාවිච්චි කරොත් ජීවිත හානි වලට වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ ටයර් ගෙන්වීම කරුණාකරලා පුළුවන් තරම් ඉක්මනට නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා.
මේ ටයර් ආනයන සීමාවට ගෝකාට් ටයර්ද ඇතුළත්. අපේ රටේ ගෝකාට් බොහෝ විට විදේශීය සංචාරක ආදායම් උපයන මාර්ගයක්. මහපාරේ ගෝකාට් දුවන්නේ නැහැ. ඉතා සීමිත ගෝකාට් දහවන පත කිහිපයක් පමණයි රට තුළ ඇත්තේ. ගෝකාට් ටයර්ද ආනයනය කිරීමට සීමා පනවා තිබෙනවා. ඇත්තටම ගෝකාට් වලට කරත්ත රෝද හයි කරන්න බැහැ. මේ සමහර සීමා කිරීම් කිසිදු දුරදැක්මක් ඇතිව කළ ඒවා නොවෙයි. මේ සමහර සීමා තුල ඇත්තේ හිතවතුන්ගේ විවිධ නිෂ්පාදන කෙසේ හෝ ජනතාවගේ ඇඟේ ගැසීමද කියලා ප්‍රශ්න කරන්නම වෙනවා. මොනවද ඉක්මනට දන්නේ? ඔබ ඩොලර් මිලත් වැඩි වෙලා, බඩුත් වැඩි වෙලා, පොඩි කට්ටිය තමයි ඔක්කොම නන්නත්තර වෙලා ඉන්නේ. ඉතින් පාරේ ඔක්කොම රිම් එකේ තමයි දුවන්නේ දැන්. මොනා කරන්නද? රිම් එකේ තමයි දුවන්නේ. කෝටිපතිය ළඟ ටයර් තියෙනවා, ස්ටොක් එකේ තියෙනවා. අපි ළඟ බඩු නැහැ. මේ ඔක්කොම වහලා දාන්න වෙන්නේ ටයර් ගෙන්නගෙන ඇතුත් වෙ. මොකද අපි තනිකර ටයර් වලින් යැපෙන්නේ. සමහර කම්පැනි වල ටයර් ගෙන්නන්න පුළුවන්, සමහර කම්පැනි වල ටයර් ගෙන්නන්න බෑ. ටයර් රුපියල් 10,000 විකුණන්න පුළුවන් ටයර් එක, ටයර් නැති ඉන්න රුපියල් 12,000 කියයි. අපිට දැන් කඩ කරන්න විදියක් නැතු ඉන්නේ. ටයර් නැහැ, ටියුබ් නැහැ, රිම් නැහැ. හැම දෙයක්ම නැහැ කියන විතරයි තියෙන්නේ. තියෙනවා කියන දෙයක් නැහැ. හොඳ අපි දැන් කඩේ ගෝලයන්ට පඩි දෙන්නේ හරි අමාරුයි. හැම දෙයක්ම නවත්තලා අපිට දැන් ඉඟා ගන්න වෙලා තියෙන්නේ. ආ මිනිස්සු දැන් යනවා ටයර් එකේ ගාන කිව්වකම. අපි ගන්නේ ටයර් එකේ ගාන්න තමයි. දැන් දේශපාලන වේදිකාවෙන් පළ වූ අදහස්. අපේ වමනාව ගත්තොත් ඉතුරු වෙලා තියෙන හුස්ම වැටෙන ආර්ථිකයේ ඉතුරු ටික හරි ආරක්ෂා කරගෙන ආණ්ඩුවේ වමනාව තමයි හුස්ම වැටෙන ආණ්ඩුවේ බලය ආරක්ෂා කරගෙන. ඔන්න ඔය දෙක අතර මේ ප්‍රශ්නේ තියෙන්නේ. අද ආණ්ඩුව ආර්ථිකය සම්බන්ධ තීන්දුව తీරගන්නේ අර පොලිමේ ඉන්න ජනතාව ගැන හිතලා නෙමෙයි. ඒගොල්ලෝ තීන්දුව తీරගන්නේ බලය ඊළඟට තියාගන්නේ කොහොමද කියලා. රංජන් රාමනායක කියනවා වගේ ඒගොල්ලෝ යාළු. අද මං අහන ඔබේ මොන ඇමතිවරයාද තමන් මේ අරුබුදේදී අත්හැරලා තියෙන මොනවද? මොන ඇමතිවරයාද කැපකිරීමක් කරලා තියෙන්නේ? මම ගන්න චන්ද්‍රිකා මැතින එකකට තමයි මම එළියට බැස්ස මන්ත්‍රීකමක් තියලා. නිකන් නෙවෙයි. මන්ත්‍රීකමක් දීලා ආවේ එළිය. මමත් එහෙමයි, ජීයලුත් එහෙමයි, මේ බඳුළු ගුණවද්දනත් එහෙමයි. අපි මන්ත්‍රීකමවත් අරගෙන එළියට බැස්සේ නෑ. මන්ත්‍රීකම දීලා තමයි එළියට බැස්සේ. පක්ෂයේ ඇතුලේ සටන් කරන්න ඕන තමුගේ මතේ. මේ වගකීම ගන්න බැරුව අද ආණ්ඩුව ජනාධිපතිවරයාගේ ඉඳලා කැබිනට් මණ්ඩලයේ අද මේ හැම එකක්ම මේ රටේ ජනතාව පිටපටවන. අද වන්දිගේ මණ්ඩලලා තියෙන කාටද මෙයාලගේ වැරදි නිසා? අද වන්දිගේ මණ්ඩලලා තියෙන මේ රටේ පොදු ජනතාවට මේක කරන්න බැයි නම් මේ රටේ ජනතාවට පව් නොදී කරන්න පුළුවන් අයට බාර දෙන්න. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුව මිනිස්සු ගැනවත් රට ගැනවත් හිතන ආණ්ඩුවක් නෙමෙයි. තමන්ගේ පොකට් එක විතරයි හිතන්නේ. මම දැකපු දක්ෂම දේශපාලනචිත්ත බැසිල් රාජපක්ෂ සියලුම දත්ත සියලුම සංඛ්‍යාලයකට අනුව කටයුතු කරන මහත්මයෙක්. මොළ හතක් නැහැ එතුමාට. එතුමාට තියෙන හොඳ මොළේ එතුමා හරි විදිහට ක්‍රියාත්මක කරනවා. බැසිල් රාජපක්ෂ මහත්තයා ඕනම ගාණක් කිව්වොත් ඒකේ 10% නම් කියයි හරියට. හැබැයි එයින් එහා එයා දන්න ආර්ථිකයක් ගැන අපි නම් දන්නේ නැහැ. එයා තමයි මේ ආර්ථිකය ඇනුවේ නෑවේ විනාශ කළේ. ඔය වලව්වේ ලොකු මහත්තයා බැසිල් මහත්තයා ඉන්න තැනක මහින්දානන්දල ජෝන්ස්ටන්ල කියන්නේ නිකන් කුරුමිට්ටෝ විතරයි. ඔව් සර්, යස් සර්, හරි සර්, ටොප් සර් කියන්නේ විතරයි මහින්දානන්ද ජෝන්ස්ටන් දන්නේ. යහපාලන ආණ්ඩුවෙත් ඔය වගේම එක එක්කෙනා එක එක උදේ වෙන කැබිනට් ඇමතිවරයෙක් ගන්න තීන්දුව ප්‍රකාශය හවස වෙනකොට වෙනස් වෙනවා. තවත් ප්‍රකාශනයක් කරනවා තවත් පුජ්‍යලෙ. ඉතින් ඒ තත්ත්වෙට වැටෙන්න මේ ගෝඨාභය රාජපක්ෂ ජනතුමාට මේ 8,00,000 ඡන්ද දුන්නා. එතුමාට ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරගෙන රටේ ප්‍රධාන ප්‍රශ්න ටික කතා කරන්න අයිතිය තිබ්බා. හැබැයි ඒක දේශපාලන දනබිමාවක් කරගෙන බොන දිහා බලන බාන දුන්නේ නැහැ අවස්ථාවක. ආර්ථික විශේෂඥ මණ්ඩලයක් පත් කරලා ආර්ථික සභාවක් පත් කරලා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කවුද මේ සභාවේ ඉන්නේ? ඔක්කොම අසමත් ටීම් එකනේ. අගමැතිතුමා, මුදල් ඇමතිතුමා, නිවාර් කබ්රාල් මහත්මයා, මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා. අද අපේ මේ මුදල් අර්බුදයට කොහොමද විසඳුමක් දෙන්නේ? දැන් රටවල් ගානේ හිඟා කන්න කැබිනට් කමිටු පත් කරනවා. චීනෙත් එක්ක හිඟා කන්න කමිටුවක් පත් කරනවා. ඉන්දියාවේ හිඟා කන්න තව කමිටුවක් පත් කරනවා. ඉස්ලාමීය ලෝකයේත් එක්ක හිඟා කන්න තව කමිටුවක් පත් කරනවා. මොන විහිළුවක්ද මේක? මේ ගන්න ණයත් ආපහු අපි පොලිත් එක්ක ගෙවන්න ඕනේ නේද ඉඳගෙන? මේ වෙන පිළිමයක් දැක්මක් නැද්ද? අපේ රටට මොනවද වෙන්නේද කියන්නේ? සියතු දැසන ප්‍රවෘත්ති විකාශයමින් නිමවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.